ජාතික පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ස්වන් විනය, ආයතනික විනය සහ නායකත්වය පිළිබඳ බැහැරගත පුහුණුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය සංවිධාන කළ වැඩසටහනේ වගකීම පැවරුණු නිලධාරීන් වගකීම් විරහිතව අනුවධානයෙන් සහ නොසැලකිලිමත් ලෙස තම රාජකාරියේ වගකීම් පැහැරහරිමින් ක්‍රියාකර ඇති බවට සනාථ වී ඇතැයි එම අමාත්‍යංශය විසින්ම ඉකුත් බ්‍රහස්පතිදා නිකුත් කළ මේ නිවේදනයේ සඳහන් වනවා. ඒ බව සනාථ කරගෙන ඇත්තේ විෂයභාර අමාත්‍යවරයාගේ නියෝග මත සිදු කෙරුණු පරීක්ෂණයකින්. අමාත්‍යවරයා අදාළ නියෝගය කරන්නේ ප්‍රශ්නගත පුහුණු වැඩසටහන වැඩි දියුණු කිරීමේ අරමුණින් නොව, එම පුහුණුව අතරතුර ඊට සහභාගී වූ හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය අනතුරකට ලක්වමිය යාම හේතු කොටගෙනයි. ඒ අනුව මෙම මරණය වගකිව යුතු නිලධාරීන් පිරිසක් වගකීම් විරහිතව අනවධානයෙන් සහ නොසැලකිලිමත් ලෙස රාජකාරී වගකීම් පැහැරහැරීම හේතුවෙන් සිදු වූවක් බව පැහැදිලි. අදාළ වගකීම් විරහිතකම, අනවධානය සහ නොසැලකිලිමත්කම ප්‍රශ්නගත පුහුණුව සැලසුම් කිරීමේ සිට මිල ගණන් කැඳවීම, ආයතන තෝරා ගැනීම සහ සංවිධානය කිරීම දක්වා තිබී ඇතැයි මේ නිවේදනයේ සඳහන්. ඒ අනුව මිනිස් ජීවිතයක් අහිමි කිරීමට තරම් අවිධිමත් වූ ප්‍රශ්නගත පුහුණු වැඩසටහන සම්බන්ධයෙන් වගකීම භාරගත යුත්තේ අමාත්‍යංශයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන ලේකම්වරයායි. එහෙත් අමාත්‍යවරයාගේ නියෝග මත අදාළ පරීක්ෂණය සිදු කළ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාට අමාත්‍යංශයේ ප්‍රධාන විධායක නිලධාරියා අංශු මාත්‍රයකින් හෝ මේ මරණයට වගකිව යුතු බව අවබෝධ වී නැහැ. එපමණක් නොව ප්‍රශ්නගත පුහුණුව සංවිධාන කළ අමාත්‍යංශයේ මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, එම තනතුරු වලින් ඉවත් කරන ලෙසට නිර්දේශ කරන පරීක්ෂකවරයා, එම දෙදෙනාට නියෝග දී ඇති මානව සම්පත් සංවර්ධන අංශ භාර අතිරේක ලේකම්වරයාගේ විෂය පතය පමණක් වෙනස් කළ යුතු බවට නිර්දේශ කරනවා. පාරදුෂ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියක් වෙනුවට යාළු මිත්‍රයින් කිහිප දෙනෙකුගෙන් මිල ගණන් කැඳවා ප්‍රශ්නගත පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව එක්තරා සමාගමකට ලබා දීමට නිර්දේශ කළ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රසම්පාදන පිළිබඳ අතිරේක ලේකම්වරයාගේ වරදේ තරමද ප්‍රශ්නගත පරීක්ෂණය සිදු කළ පරීක්ෂකවරයා ලඝු කොට සලකා ඇති බව මේ නිවේදනයෙන් පෙනී යනවා. මන්දෙන් විලේ ප්‍රියාමාර ගන්න එක ක්ෂණික ප්‍රියාමාර ගන්න දෙන්නෙක් සම්බන්ධයි කියලා තමයි කියන්නේ. ඇයි අනිත් අය සම්බන්ධ ක්ෂණික ප්‍රියාමාර ගන්නේ නැත්තේ? මෙතන ඉන්නවා අතිරේක ලේකම්වරු දෙන්නෙක් ඉවත් කරන්නේ මියගිය විදුහල්පතිවරිය ඇතුළු අදාළ පුහුණු සැසියට සහභාගී වූ සියලු විදුහල්පතිවරුන්ට මේ කැඳවීමේ ලිපිය යොමු කරන ජාතික පාසල් අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් කිසිදු නිර්දේශයක් නොකිරී තිබීමෙන් ප්‍රකට වන්නේ ප්‍රශ්නගත පුහුණු වැඩසටහන තරමටම ඒ සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණයද අවිධිමත් එකක් බවයි. එබැවින් මීතොට මුල්ල ඛේදවාචකයට අදාළව කෙරුණු පරීක්ෂණය බඳු ස්වාධීන පරීක්ෂණයක් මෙම සිදුවීම සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක විය යුතු නොවේද? ජනාධිපති ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.